ජයලා රෝහණ මහතා 1964 නොවැම්බර් පළමුවැනි දින කොළඹදී උපත ලැබුවා. 1976 කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි දරයෙක්. රෝහණ මහතා නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. මං කියලා තිනව නේද සුමේදට රේවතිත් එක්ක කතා කරන්න එපා කියලා. මේ මුතුමිනයි මං එයාත් එක්ක කතා කරේ හිටියේ නෑ. එයා මගෙන් පොතක් ඉල්ලන්නව එච්චරයි. ආ පොතක් ඉල්ලන්නව පොතක් ඉල්ලන්නව කියලා පොත පෙරලන්න ඉන්න එපා මට. මගේ ඉන්නේ කේත උච්චකරාශි උච්ච වෙලා. එහෙම හැම රවට්ටන්න බෑ. කුඩා කල සිටම වේදිකාවට ප්‍රවිෂ්ඨ වූ ජයලාල් රෝහණ මහතා 13 හැවිරිදි දිවියෙහි පසු වන අවස්ථාවේ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟයේදී මුහුදු ගියා නාට්‍ය රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තා. සුගතපාල ද සිල්වා සයිමන් නවගත්තේගම් වැනි කෘතහස්ත වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගෙන් නාට්‍ය කලාව හැදෑරූ ඔහු ගංගාවක් සපත්තු කබලක් සහ මරණය ගරු කතානායකතුමනි කැලණිපාලම සොක්‍රටිස් යන වේදිකා නාට්‍ය ඇතුළු නිර්මාණ රැසකට රංගනයෙන් දායක වුණා. ජයලාල් රෝහණ මහතා අධ්‍යක්ෂණය කළ ලෝකා නාට්‍ය රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මාන ද්විතීයකින් පිදුම් ලැබුවා. ඒ හොඳම තිර රචනය සහ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනිමින් 1986 රූපවාහිනී නාට්‍ය රංගනයට පිවිසි ඔහු ඉමහත් ප්‍රතිචාරයක් ලැබුවේ ජාතික රූපවාහිනියේ නිර්මාණයක් වන ඉසුරු යෝගයේ ටෙලි නාට්‍යයේ මුතුමිනගේ චරිතයට පණ පොවමින්. රාහු කියන්නේ ඉතින් පිස්සෙක් වගේ ඇවිද්දෝන එක තමයි. ඈ කිසිම වැඩක් හිතේ ක්ලාසයක් කියන් කරන්න බැරුව යනවා. මොනවද මාත් කරන්න ඕනේ? රණින් කරපු නාග රූපයක් පූජා කරන්න ඕන. එවගේම නාගර්ජුන යන්ත්‍රයේ පළඳින එකත් හොඳයි. ඒ සඳහා 2006 වසරේ සුමති සම්මාන උළෙලේ හොඳම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානයද ඔහුට හිමි වුණා. බොරළුපාර එකට ගැටුම සඳගල තැන්න සල්මන්ලන්ද රන්මිරි වැඩි දෙරණ නිර්සත්වයෝ නැට්ටුක්කාරයෝ මිරිඟුතෙර මහතලාහට නැතුළු ටෙලි නාට්‍ය රසකට රංගනයෙන් දායක වූ ඔහු අයෝමා චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසියා. සිහිනදේශයෙන් නිම්නයක හුදකලාව සිංහාවලෝකනය ද නිවුස් පේපර් මිස් ජෙනිස් වැනි චිත්‍රපට කිහිපයකම ඔහුගේ රංගනය දැකගත හැකි. සැබෑ මුහුණ සහ වෙස් මුහුණ හඬ වැඩුම ඔහුගේ ප්‍රකාශිත නිර්මාණයි. ජයලාල් රෝහණ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙකු ලෙසද සේවය කළා. කලක සිට රෝගාබාධවලින් පීඩාවට පත්ව සිටි ජයලාල් රෝහණ මහතා ඊයේ දිවියෙන් සමුගත්තා.